සස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි පින්වතියනි පින්වත් දරුදරියනි අද අප බලාපොරොත්තු වන්නේ සතර සතිපට්ඨානයේ අයත් කායානුපස්සනාවෙහි මේ කය පිළිබඳව මේ කය මලාට පස්සේ ඇතිවෙනා ස්වභාවය පෙන්වන පළමු සිවතික භාවනාව සිද්ධ කරන්නේ. ඒ වගේම නව සිවතිකාය පබ්බ කියලා මේ කය වැරසෙනකොට අවස්ථා නවයේ ස්වභාවය පෙන්ලා තියෙනවා. අන්නේ ආකාරයෙන් මේ පළමු අවස්ථාවක මැරිච්ච කයට සිද්ධ වෙන ස්වභාවය පෙන්නලා මේ මුල් කරගත්ත විදර්ශනා භාවනාවක් නිවන් දකින භාවනාවක් දේශනා කර තිබෙනවා. අන්නේ දේශනාවයි අද අපි බලාපොරොත්තු වෙන්නේ විග්‍රහ කරලා තේරුම් ගන්න. පුනතරම් භික්කවේ භික්ඛු හේයතාපි පස්සේය ශරීරං සිවතිකාය ඡණ්ඩිතං ඒකාහ මතං වා දීහ මතං වා තීහ මතං වා බුද්ධ මාතකං විනීලකං විපුබ්බක ජාතං සෝ ඉමමේව කායං උපසංහරති අයං පිපෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවි ඒතං අනතිතෝති. මේ ආකාරයෙන් මේ පාළි වාක්‍ය වශයෙන් දේශනා පෙන්වලා තිබෙනි. අන්නේ භාවනාව අපිට වැටහෙන භාෂාවෙන් විග්‍රහ කරලා තේරුම් ගන්නත් දැන් බලාපොරොත්තු වෙමු. මේ ජීවත්ව සිටින මිනිසයා උපතා කරන් ආවන උපන්නන ඒ මොහොතේ පටන් ඒකාන්තයෙන් මරණයට හිමි දවසක් නොදැන සිටියා උරුම කරගෙනයි පුදු. ඒ දවස කවදා හරි ඒකාන්තයෙන් මේ උපන් පෙරට උදා වෙනවා. ඒක වළක්වන්න බෑ. තරුණ ලාබාල වයසේ හරි වැටවර වයසේ හරි තරුණ වයසේ හරි මැදි වයසේ හරි මහලු වයසේ හරි අවදා හරි ඕකේ ඒකාන්තයෙන් උදා වෙන දවසක් තියෙනවා. උපන් සත්‍යයට මරණයේ සිට වෙන දවසක් තියෙනවා. මෙන්න මේ දවස පිළිබඳව බුදැනුවත්ව හිටියට යථාර්ථය මොකද්ද? මේ දවස ඒකාන්තයෙන් ආපු දවසට එදෙක් මේ කය කුණු වෙන්නේ නැතුව පවත්වාගෙන ආපු ක්‍රමේ එදාට ඉවරයි. මොකද්ද වෙන්නේ? ජීවිත රූපයේ කියන කර්ම ශක්තියෙන් ගොඩනැගෙන එක්තරා ශක්ති බලයක් අර ධාතු හතරෙන් ගොඩනැගිච්ච කය ඒ මනුෂ්‍ය කයක් හැටියට නැත්නම් සත්ව කයක් හැටියට ඒ ජීවත් වෙන කාලය තුළ පවත්වාගෙන එනවා. ඒ ජීවිත රූපේ නැවති කර්මජ රූපයේ නිෂ්පාදනය වෙවි. ඒ අවශ්‍ය කර්ම ශක්තියට සම්බන්ධ වෙලා ඒ ආකාරයෙන් ගොඩනැගිලා සකස් වෙලා එන ඒ කායික ස්වභාවයේ ඒ ක්‍රියාවලියට ගෝචරලා තියෙනකම් අපි කියනවා ජීවත් වෙනවා. ජීවත් වෙනවා පේනවා. අර මලමිනියට වෙච්චදී මලාට පස්සේ වෙන්නේ ඒ වෙලාවේ සිද්ධ වෙන්නේ නැහැ. යලි යලි පෝෂණය වෙනවා. ඒ වගේම කුණු ඉවත් වෙනවා. ඉවත් කරනොත් නැවත නැවත කනබොන්දේ පෝෂණය කරනවා. මෙන්න මෙබඳුවන්නා වූ ජීවිත ක්‍රියාවලියක් පවත්වන නිසා අපි දකින්නේ යා ජීවත් වෙන කෙනෙක් හැටියට. ඒ ජීවත් වෙන කෙනා මැරිච්ච දවසට මොකද සිද්ධ වෙන්නේ? අර ජීවිත රූපේවත් ඒ කය ඇසේ නිරුපදිතව පවත්වාගෙන යෑමේ හැකියාව සම්බන්ධතාවය ගිලිහිලා ගියාට පස්සේ කියනවා මේ කය මල ජීවිතේ කෙලවර වුණා. අන්න ජීවිතේ කෙලවර වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ කෙලවර වෙච්ච මල කඳ දවසක් ගත වෙනවා, දෙකක් ගත වෙනවා, තුනක් ගත වෙනවා, ඉදි වෙනවා, නිල් වෙනවා, යනා ඕයත් ගන්න කුණිලා වැකෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ආකාර සත්‍යයට පත් වෙනවා. ඉතින් අපි හිතා ගන්න ඕනේ මේ අවස්ථාව අමුතුවනක ගිහින් දැමලා මේ කය හිට වෙන්නේ ඔහොමයි. අදිපි දවලපුචල දැම්ම ඔයදී දකින්න හම්බ වෙන්නේ නැහැ. යට කරලා දැම්මහම ඒකත් දකින්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මේ කයේ තිබෙන කයට සිද්ධ වෙන ස්වභාවී යථා ස්වභාවී දකින්ද අපි හිතා ගන්න ඕන හිතින් බලාට පස්සේ අමුතුවනකට ගිහින් දැම්මා කියලා. අමුතුවන කියලා කියන්නේ ඉතල මිනි දාපු ක්‍රමයක්. අද වාගේ පොළවේ වලල් කපලා වැළලුවේ නැහැ. මිනිසු නැති මහා කැලෑ ප්‍රදේශයක ඈත ගිහිල්ලා ඔය ගුණුවෙන්නේ වලමිනින් කැලේ කොහාට හරි දාලා යන්නේ. ඊට පස්සේ මොකද ඉන්නේ? කැලෑ සතු වැඩිලා, නරි ඇවිදිලා, මේ වගේ සතු, කබලෝ, රෝගී සතු වැඩිලා අර කුණ කාලා යනවා. එතන කුණ වෙලා දිරලා යනවා. මෙන්න මෙහෙම දෙයක් කායේ සිද්ධ වෙනවා. අර බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්නේ කාලේදී තිබුණේ ඔන්න ඔය අමුසොහන දාන ක්‍රමින්. අන්නේ ක්‍රමේ මුල් කරගෙන බුදු පියාණන් වහන්සේ හොඳ කර්මස්ථාන භාවනාවක් පෙන්වුවා නිවන් දකින්න හේතු වෙනවා. ඇයි එහෙම කියන්නේ? අපි හිතා ඉන්නේ මේ ලස්සන හදාගත්ත කය මේකේ වැඩි වැඩි මේක හදාගෙන
තමන්ට ඕන විදිහ පසුපලයක් හදාගෙන බොහෝ කාලයක් ජීවත් වෙනවා මොකද හැඟීමේ යුද්ධෙින්. නමුත් අපේ මුලා අදහසක් නිසා ඒක ඇත්තක් නෙමෙයි. අපේ බලාපොරොත්තු හරියන එකක් නෙමෙයි. මෙන්න මේ ආකාරයෙන් මේකයි මැරිච්ච දවසට කොච්චර අගමැති වුණත් කරන්න දෙයක් නැහැ. ඒ උරුම ස්වභාවය anu හේතුන් විවිධියද ඒ ජීවත් වීමේ ඵලයේ ඉහට නැහැ. ඒක ඉවරයි. එහෙනම් මොකද්ද සිද්ධ වෙන්නේ? මෙන්න මේ ක්‍රියාවලිය නිසා මරණයට පත් වීම ඒකාන්ත වෙනවා. අනිවාර්යයෙන්ම මරණයට පත් වුණාට පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ? ඔන්න ඔය ප්‍රමේත කුණුවේට පටන් ගන්නවා. දවසක් ගියා, දෙකක් ගත වුණා, තුනක් ගත වුණා, ඉදිමුණා, දීජ වෙලා කුණු වෙලා උදත් ගන්න පටන් ගත්තා. මෙන්න මේ තත්ත්වෙට පත් වෙන මිනිහක් දැක්කම අන්න ගිහින් හිතලා බලන්න කියනවා. අද කාලේ නම් මිනිහ ලකින කොහොම අපාරුද? එදා සුලබ නිසායි ඒ ක්‍රමයේ පුළුවන්කම තිබුණේ. නමුත් අපි අද හිතෙන් හිතාගමු සිද්ධ වෙන්නේ ওই ටිකයි. එහෙනම් අපි හිතෙන්ම මිනිහ සොහනක් මවලාගෙන අපි ඔකට එහෙම ගියා නම් දැන් මිනිහා දාලා තියෙන හැටි හිතෙන්ම මවලා දැක්කම අපි ලකිනවා මේ ජීවත් වෙලා උඩ පැන පැන දඟල දඟල සෙල්ලම් කරගෙන හිටපු කෙනාට නමුත් බලාන පස්සේ දවස් එකයි එකයි තුනයි බලා ඉඳද්දි සිද්ධ වුණේ මොකද්ද කියලා. මොකද්ද සිද්ධ වෙන්නේ? ආයෙ රකින්න විදිහක් නැහැ. කුණු වෙලා යනවා. එච්චර කල් මොකද කරලා තියුනේ? ජීවත් වෙලා ඉන්නකම් කුණු වෙන හරිය හිඳුවා. ගඳ ගහන හරිය හොද හොද ගිහිල්ලා. සුවඳ උලාගෙන ජන සමාජය අතරට ගිහිල්ලා. මම ගඳ නැහැ සුවඳයි කියලා හැවැත්තුවා. මේ කරපු වැඩක්. ඒ වගේම වැහැරිච්ච කොටස් කුණු කොටස් ඔක්කොම අරගෙන අමහරි පිළිහිදුයි කියලා පෙන්නුවා බොරුවට. පෙන්නපුදී ඕකයි බොරුව පෙන්නුවේ. ඇත්ත වැහුවා. ලස්සනයි කියලා හිතා මොකද කරන්නේ? එක එක විදිය හැඩවැඩ ඇඳුම් පැළඳුම් මැදගෙන බැඳගෙන ලෝකයට ගිහිලා පෙන්නනවා මම ලස්සනයි කියලා. බොරුවක් පෙන්නුවා. ඇත්ත වැහුවා. මෙහෙම බොරු කරගෙන හිටියට ඒ බොරු කරපු මායා මනස එතන ක්‍රියාත්මක නොවෙන දවසට ආවට පස්සේ අනාතයි. දැන් මොකද වුනේ? දැන් දිත්තේ සිද්ධ වෙන වහන්න කෙනෙක් නැහැ. අන්නේ නිසා මොකද වෙන්නේ? හංගන්න කෙනෙක් නැහැ. අන්න දැන් මලමිණියට සිද්ධ වෙන දේ බලාගෙන ඉන්න පුරුදුනහම මෙන්න සිද්ධ වෙන දේ හරියටම පේනවා. වහන්න කෙනෙක් නැති නිසා, රකින්න කෙනෙක් නැති නිසා. දැන් මොකද සිද්ධ වෙන්නේ? අර දවස ගානේ දවසින් දවස ඇතුළේ වෙන වෙනස් වීම නිසා ඉදිමිලා කුණු වෙලා නිල් පාට වෙලා ඒ වගේ ඕජස් කරන්න පටන් ගන්නේ. ඕජස් වැටෙන මිනිහක් බවට පත් වෙනවා. මෙන්න මේක දැකලා පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ භාවනාව කරන හැටි. කොහොමද කරන්නේ? මලමිණියා 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 කිය කී දේශනා කළේ නැහැ. කුමද්ද කරන්න පින්නේ? උන්වහන්සේ පින්නනවා මේ මලමිණිය වශයෙන් අද තිබෙන මේ කය අතීතයේ කොහොමද තිබුණේ? මිට මුලදී කොහොමද තිබුණේ? ජීවත් වෙලා ඉන්න කාලේ කොහොමද තිබුණේ? හරි වටිනා දෙයක් කියලා හිතාගෙන අර මනෝ මායා දර්ශනෙට ගෝචර කරගෙන ඒක ලස්සන කරලා හැඩවැඩ කරලා ගඳ හැරලා පොදලා සුවඳ ගාලා ලෝකේ මුලාසය කරන අවස්ථාවත් ලෝකේ අයිති කරගන්න දඟලක එකරන් නේද මේ අද? ඒ කය නේද මේ? මම කිය කිය හිටියම ගනායි කය නේද මේ? කොහො කය මම වෙලාද? කොහො කය මගේ වෙලාද? ඒ කය නම් පැනපු උල පැන පැන නඟපුවත් කොහොමද? නමුත් අත්දානාන්තර කොහො? ඒවා කොහො විසර්ණක් වෙලා මමයි කියලා හදාපු දේවල්, මගේ කියලා හදාපු දේවල් මේ ඉදිකින්ව වළක්වනවද? මේ කුණුවෙලේක වළක්වනවද? ඒවට කරන්න පුළුවන් හැකියාවක් තියෙනවද? ඒ සියල්ලම අනාතයි. කරලා තියෙන බොරුව බැරි වෙලා හිටිය කරගන්න කය රකින්න උත්සාහ කළා. බය දැගලුවා. මොනවා කරත් බැරි වුණා කය රකින්න. අද රකින්න කෙනෙක් නැහැ. අද කුණු වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මේ මාවාගේ හිටපු කෙනෙක් නේද ජීවත් වෙලා ඉන්නට මම වාගේ. අද මොකද වෙලා තියෙන්නේ? මලාට පස්සේ කුණු වෙලා. එහෙනම් මට මොකද වෙන්නේ? මමත් අනාගතයේදී මේ මල මිනිහා සමාන ලොකු මිනිහ දවසක් එනවා. එහෙනම් මොන જાතිය බොරු කරගෙන ලෝකේ නවත්තන්න හැදුවත් හරයක් ඇතිලියක් අගින මම කිව්වේ නෑ. මේ මම කියන වගේ කියන සියලුම දේවල් වල ස්වභාවය මොකද්ද? මෙන්න මේ ආකාරමයි. එහෙනම් මොකද වෙන්නේ? දිල පෙර වෙලා කුණු වෙලා යනව කයක් නේද මේ මමත් අරගෙන ඉන්නේ. අනාගතයේ මතත් මෙන්න මේ විදිහ නේද මෙහෙමුණ සිද්ධ වෙන්නේ. එහෙනම් මරණයේ අයිති මට, කුණු වීම අයිති මට, ඕජස් ගල්ලා ජලාවට පත් වෙලා මෙහෙම ඉදිබිලා කුණු වෙලා යන දිහා ඉවර වෙන මේ ශරීරයේට මම අද මොනවද කියන්නේ? වටිනාදියා මට හම්බුණා කියලා මම හිතනවා නම් මේක ඇත්තක්ද? මෙන්න මෙහෙම සංසන්දනය කියලා බලන බුදු පියාණන් වහන්සේ දේශනා කළා. මෙන්න භාවනා කරන ආකාරයේ මේ තමයි මේ කය පිළිබඳව බලාට පස්සේ පළවෙනි අවස්ථාවේදී කය මුළු කරගෙන යථාර්ථය දකින භාවනා ක්‍රමය. මෙන්න මේ ක්‍රමයට දකින්න පුරුදු වෙන්න ඕන. අන්න එහෙම දකින්නට මොකද වෙන්නේ? මෙන්න මේ කයේ ස්වභාවය මේකයි. මේ ස්වභාවය ඉක්මවල නැහැ. එහෙනම් මෙන්න මේ දිහා දකින්නවා. එවං භාවි, එවං ධම්මෝ ඒතං අනතිතෝති. මේකයි ස්වභාවය, මේකයි ධර්මතාවය, මේ ධර්මතාවය ඉක්මවල නැහැ. මෙන්න මේ ආකාරයෙන් දකින්න පටන් ගන්නවා නම් මොකද වෙන්නේ?
විතරම පිළිඳ පටන් ගන්නවා සිහි කරනකොට මෙහෙම මොකද සිහි කරන්නේ මෙන්න මේ જાතියේ කයක් නේද මේ මතු ජරාවටපත් වෙලා මැරිලා කුණු වෙලා යන කයක් අරගෙන මම අද කවුරු කියලා පෙන්වන්නද මම උගල ලස්සන කෙනෙක් කියලා පෙන්වන්නද මොන හැකියාවක් තියෙන කෙනෙක් කියලා පෙන්වන්නද මොන කඩවසම් කෙනෙක් කියලා උද්දාම වෙන්නද මේ කයේ මතු ස්වභාවය මෙච්චරයි එහෙනම් මේක නේද වෙන්නේ මෙන්න මේ ආකාරයෙන් දවස ගානේ දකින්න පටන් ගත්තාම මොකද වෙන්නේ මේ භාවනාව තුළින් යම් කිසි බැඳීමක් හැලීමක් තිබුණා ලෝකෙට අසාරත්වයක් නිසා ඇලින්න වටිනාලියක් ලෝකෙ නැහැ. කය කියන්නේ මෙහෙම අසාර දෙයක් කියලා මෙහෙම වැටහින්න පටන් ගන්නවා. මෙන්න මේ වැටහීම ආපුහා මොකද වෙන්නේ? මේ කයද මම මේ ලස්සන කරන්නේ මතු අනාවේදීදී මේ බඳු වන්නාව කුළු වීමට හිමිලා තියෙන උරුමලා තියෙන. මේ කයද මේ පීරු දාලා මේ තොල් සතු කරලා මේ ලියපොතු පාද කරලා ලස්සන කරලා මලක් විඳ හදන්නේ. මෙන්න මෙහෙම දකින්න පටන් ගන්නවා. දකින්නට මොකද වෙන්නේ? අනේ මායාවක හැටි, අනේ මුලාවක හැටි, මුලා මායා මනස හිතුනේ රවට්ටගෙන ලස්සනකින් හදන්න හදන්නේ, ලස්සන හැඩවැලකින් හදන්න හදන්නේ, මේ තරම් මුලාවක් මේ තරම් මායාවක් තවත් මේ ලෝක සත්‍යයක් තියෙනවාද මේක මෝඩකමක් නේද වෙන මොන ඥානවන්තකමක්ද කියලා ධර්මානුකූලව මෙහි දකින්න පටන් ගන්නවා. ඒ පටන් ගත්තනම් මොකද වෙන්නේ? වැඩකට නැති අහාර වන්නා වූ දෙයක් බව දැක්කනම් අහාරකයක් සාරවත් කරලා හැඩවැල කරලා දණ්ඩ හදන මුලාවට මෙන්න මේ ආකාරයෙන් පහර වැදිලා සත්‍යයෙන් ධර්මයෙන් යථාබෝධයට පත් වෙන්න හේතු වාසනා ලැබෙනවා. ඒතර මොකක්ද දකින්න? මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා. ඇට කටු දිවලා මහා පොළවට පස් වෙනවා. හැඩ වැඩ කියලා මෝඩයෝ මෙහි රැවටෙනවා. අත හැර විදුන දවසට නිවන වැවිනවා. මෙන්න විබඳ ආකාරයෙන් දහම් සංකල්පනා ලැබෙන්න පටන් ගන්නවා. අනිතර මොකද වෙන්නේ? අපි දකිනවා මේ කර්මස්ථාන, මේ කය පිළිබඳව නිවන් දකින කර්මස්ථාන කවි. උනේ තේරුම් ගන්න ඕනේ මේවා සමවත් කවි කියන්නේ මේවට. උනේ මේ ආකාරයෙන් යථාර්ථයේ තේරුම් ගන්න මේ කයද සිද්ධ වෙන්නේ මේ tikai මේ ස්වභාවය කරගෙන නේද? අපි අද මේ ලොකු වෙලා ඉඳ හදන්නේ මගේ තත්ත්වය මේකයි, මගේ වංශය මේකයි, මගේ කුලය මේකයි. අනික කවුද? මං කවුද? අනිකට මට පුළුවන් ද ලං වෙන්න? අනික වීප කෝපය මට වතුර බොන්න පුළුවන්ද? අනික කන්නේ පිගානේ මට කන්න පුළුවන්ද? ඌ කවුද? මම කවුද? මේ જાතිය උද්දාමයේ ඉන්න දෙන්න බලවත් මොකද වෙන්නේ? පළවෙනි දවසේ දෙන්නම අමුසුපරි දැම්මනම් ඊට පස්සේ බැලුවොත් මොකද වෙලා තියෙන්නේ? ඉදිමේ දාට දෙකම ඉදිමිලා, නිල් වෙන දවසේ දෙකම නිල් වෙලා, කුණු ගලන දවසේ කුණු වෙන දෙකම ගලනවා. ගඳ ගඳමයි. එහෙනම් මොකද වුනේ? කොහොමද ලස්සන කිව්ව වංශකාරයා කය? කොහොමද කුල හීනයාගේ කය? දෙකේ වෙනස මොකද්ද? මෙන්න මෙහෙම දකින්න පටන් ගත්තාම මොකද වෙන්නේ? යම් කුලමානයක් තිබුණනම් ඒ කුලමානෙ හිඳිල යනවා. මම හරි ධනවතා අරුණි ගන්න. මම කවුද තත්ත්වේ? ඌගේ තත්ත්වේ මොකද්ද? ඌ කොහොමද වටසම වෙන්නේ? මේ විදිහට වංශකාරකම වෙන්ව තමන්ගේ ධනවත් ඵලයේ මුල් කරගෙන ධන මදේන් මත් වෙලා ඉන්න පුද්ගලයා කල්පනා කරලා බලන්න ඕනේ. මමත් මැරුණා මලානම්, ඒ හිඟන්නත් මලානම්, දෙන්නගේම ශරීර දෙක තොවලට ගිහින් දාලා මමත් පැත්තකින් ගිහිල්ලා මනෝමය කයකින් බලනවා. මගේ කයට මිච්චික අන්න හිතලා බලන දහම් සංකල්පනා දහම් බලන ක්‍රම මොකද වෙන්නේ? හිඟන්නගේ කයත් පැත්තක ඌත් ඉන්නවා ගන්ධබ්බය වෙලා, මාත් ගන්ධබ්බය වෙලා, දෙන්නගේ මිනි දෙක ළඟට වෙලා බලනවා ඉදාසිව හපන්ක මල කොහොමද කියලා. උඹ කවුද? ආ ඉදා සල්ලි තියනවා කියලා. හරි ලොකේ කියලා ඔබ නේද බා? අර හිඟන්න අහනවා. මීට කලේ තුබටනේ. ඕ වේවා කොමගේවා. බලාපුහම් මොකද වෙලා තියෙන්නේ? මේ හම්බ කරපු අපම එහි දාලා ගිහිල්ලා. ගන්ධබ්බේ දෙන්නේ නැහැ කියලා බලපුහම් දෙනවා මේ ගන්න. ඔබට වෙලා තියෙන්නේ. එක එක්වත් අපි යහපතට කරගත්ත දෙයක් තිබුණේ නැත්නම්, වෙනත් දහමකුත් නැත්නම්, එකෙක් උද්දාම වෙලා හිටියානම් අනික පහර ගහ හිටියානම් අවිචේර නැගී සිටින්න දෙන්නේ නැහැ. සම වෙන්න ඕනේ. එකනේ පහර ගහනවා. එහෙම දෙන්න බෑ. අපි ලොකුයි. එකනේ පහර ගහනවා. අනික පහ වෙනවා. මේ දෙන්නම දූෂ්‍ය මානසිකත්වයෙන් ගිහිල්ලා දෙන්නම අන්සාර ගවනේ නිගන්න දෙන්නේ කියලා ගන්ධබ්බේ දෙන්නේ කියලා අර බලමිණී දෙක ළඟට වෙලා හිටියොත් දැන් පොත කතාවක් ගිය කොහොම වෙයිද? අන්න කෝටි මෙඩියාගේ කය ආ මිදි වෙනවා. ඔබකට නීච කරා. මගේ ගෙට වෙනකෝ ඔබටත් වෙනවා නේද? ආහන් නැද්ද බලන්න නැද්ද? නෑ කියන්නද? ඕම් මේ සල්ලි වලින් අර කය කුඩු වෙන එක නවත්තපන්කෝ. කිව්වොත් මොකක් කියයිද? පුළුවන් ද නවත්ත ගන්න? අන්න හිතලා බලන්න ඕනේ. මේවා තමයි දහම් සංකල්පනා, සම්මා සංකප්ප කියන්නේ මේවට.
සම්මා සංකල්පනාවන් මේ බලන්න ඕන ලෝක යථාර්ථයේ ඇත්ත දකින්ද මෙන්න මෙහෙම බලන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ අනේ අපි මේ ලෝකේ මොනවා ලබාගෙනද ලොකු වෙන්නේ මොන ධනයක් ලබාගෙනද ලොකු වෙන්නේ මොන ලොකු ගේකින් හිටියද ලොකු වෙන්නේ ඔබේගේ මාලිගාවක් කියලා හිතා නේද මම එනකොට පන්නා ගත්තා නේද ඉස්සරහා පැත්තේ ඉන්න පාගල පැන්නුවා නේද අද මොකද මේ කය ඔබ තියාගෙන හිටියේ කොහෙද ඉස්සරහා කාලේ ලොකු පුතේ තියා හිටු කය දෙබන් අර තියෙන්නේ බය කයින අතර තියෙන්නේ බය කය කුණු වෙනවා වගේ ඔබේ කයත් කුණු වෙනවා මිසක් ඒ වගේම ගඳයි කොහොම ඔබට නිමිච්ච වාසනාව ඒ කය කොහෙද ගිහින් තිබ්බේ දැනුත් ගිහින් පුතේ කියන්න පුළුවන්ද ඒක උනේ මොකද මට වෙන්නේ එකමයි ඔබට වෙන්නේ ඔබට වෙන්නේ එකමයි මට වෙන්නේ කියලා ඔය දෙන්නගේ සාකච්ඡාවක් නොබෙන් ලෝකෙ කොහොමද යන්නේ අපිට මොකද දකින්න හම්බ වෙන්නේ එහෙනම් පේන්න පටන් ගන්නවා අපේ ලොකුකම් ඒ වගේ වංශාකාරකම් කුලමල ಜಾති ભેද මේවා අරගෙන අපි ඉඳලා තියෙන මායාවකද ඇත්තකද බැලුවා නම් අපිට පේන්න පටන් ගන්නවා අපි ඇත්තක ඉඳලා නැහැ අපි ඉඳලා තියෙන්නේ මායා මුලා ලෝකෙක මායා දෘෂ්ටියක එහෙනම් මෙහෙම වුණොත් අපිට මොකක් වෙයිද ඇත්ත දැකපු දාට අපිට පේන්න පටන් ගන්නවා මිතර කාලයක් මුලාවටපත් වෙලා අපි එකිනෙකාගේ උද්දාම වුණා අනික පුංචි කළා තමා ලොකු වුණා මේ සියල්ලම බොරුවක් මුලාවක් මායාවක් මිස දන්න ඇත්තක් මේක නෑ මෙන්න මේ විදිහට මේ අකාශයේ දකින්න පටන් ගන්නවා තව පැත්තක් බලනවා මොකද වෙන්නේ මම මහ නිර්දාරියා ඔබ දේවකයා දෙන්න එකලා හිටියේ එහෙමයි නිර්දාරිකම ලොකුවට අරගෙන දේවකයා නිසා පහත් කරලා නම් කොටයක් කියලා කතා කළා දේවකයාට විශේෂ නම්බුරාමයක් හදලා කතා කරොත් සත්තාවෙන් අත්තරලා මෙන්න මේ ජාතිය උද්දානයේ මාන්නේ හිටපු දෙන්න වැඩිලා දෙන්නගේ සල්ලකින් අර විදියට දාලා තියෙනවා නම් ඔය දෙන්නගේ දන්දබ්බේ දෙන්න එතෙන්ට ගිහිල්ලා හැම ඉතියා නම් එහෙම දෙන්නට කොහොම වෙයිද දැන් කොහොම මේ තත්ත්ව දානාන්තරේ අද තියෙනවද මං පහත් කරාට එදා ඔබ ලොකුර ඇඳගෙන හිටියට අද කොහොම මේ ඇඳුම ඔබට වෙන්නේ කයි මට වෙන්නේ අර බලපන් කපේ නිමිදෙක වෙච්චදී මම කිව්ව කයට ඔබට උඹේ මම කිව්ව කයටයි මම මගේ කිව්ව මගේ කයට කිව්ව කයටයි දෙකටම වෙන්නේ දෙකයි අන්න බලපන් පුදු වෙන හැටි අනේ දරාව ගලන හැටි ඔය දෙන්නේ ගඳ ඔන්න දැනෙන්න පටන් ගන්නවා එහෙනම් මොකක් වෙයිද අපි දැන් තියා ඕක හිතුවනම් අපිට තවදුරටත් ඉතුරු වෙන්න නිල මතයක් ඉතුරු වෙයිද ඊනමානයක් එයිද උච්චමානයක් මතු වෙයිද මෙන්න යථාර්ථයේ දකින්නකොට මේ මාන හිදිල යනවා මේ මුලාවල් අත්හැරලා යනවා ලෝකයාට ගරහන ලෝකයාට නිඳා පහසු කරන ලෝකයාට පහත් කරන ගතියක් තිබුණා නම් ඒවා දුරු වෙලා යනවා එහෙමනම් අපිට අසාධාරණයක් කරනවා මේපත් අදහසක් තිබුණා නම් ඒ පහත් වෙනාගේ එවන් නිහිතක් දුරු වෙලා යනවා සමගිය සමාදානයේ උදා වෙලා අපි කවුරුත් මරලිය මැරිලා කුණු වෙලා වැහැගිය යනායි නේද ඒ ටික උරුම කරගත්තායි නේද ඒ උරුමේ නැති හදෙක් නැහැ ඒ උරුමේ නැති හිතුවරෙක් නැහැ ඒ උරුමේ නැති ධනවතෙක් වංශකාරීෙක් නැහැ ඉඟන්නේ දුගියෙක් කුලදීනියෙක් නැහැ හැමදෙනාටම උරුමය උකයි මෙන්න මේ ටික දැනගත්තා නම් මෙබඳු කයක් සහ එබඳු කයකින් ලැබෙන පස්ස දානාන්තරයක් අරගෙන උද්දාමීන වටිනාදයක් මේ ලෝකේ මට තියෙනවද මෙන්න මේ කියලා අදහසක් තියෙනවා මතුණා නම් මොකද වෙන්නේ ලෝකෙට බැඳිලා තිබිච්ච ලොකුකම් බලපුලුවන්කාරකම් හැකියාවන් තේරෙම ඉවරයි තවදුරටත් බලනවා මොකද වෙලා තියෙන්නේ කෙනෙක් බලවතා එකෙනෙක් බලහීනයා බලවතාට පෙරක ඉන්නවා ඒ වගේම ධනෙ තියෙනවා තමන්ගේ බලපුලුවන්කාරකම තියෙනවා ලොකුකම වෙන්නලා අනික වැඩ පවත්වලා සමාජයේ බලය තුල සංධිකම තුල ජීවත් වෙනවා ලොකුකම ඉන්නවා දෙන්නම බලා ඒ වගේ බල නැති කෙනක් මරා දුබලයක් මලා බලවතාක් මලා දෙන්නගේ මිනිජ කර තියෙන්නේ මොකද වෙන්නේ දැන් බැලුවොත් කොහෙන් අර ලොකුව සංගල බලේ මම මෙච්චර හුනේ තාකාර ඉගෙනීම ලැබුවා ඒ ඉගෙනීම තුලින් මට මෙහෙම ගහන්න පුළුවන් අට කැඩෙන්න ගහන්න පුළුවන් මෙච්චර උඩ පැනලා ගහන්න කරනම් ගහන්න ගහන්න පුළුවන් මේ වගේ හැකියාව මට තියෙනවා මේ වගේ මේ කියන්නව සරන් කරනවා පුහුණු කරලා තියෙන්නේ එකෙනෙක් බලමින් එක පැත්තක අනේ මට ඔය එකක්වත් බෑ නැගිටලා හිටන් තව කෙනෙකුට ගහන්න තියා මට අතින් පයින් අයින්දවා හැකියාවක් නැහැ කිව්ව ගියා ඉන්නියත් පැත්තක මොකද වෙලා තියෙන්නේ දෙකටම දෙකම එක විදිහට කුණු වෙනවා දෙකම එක විදිහට ඕජස් ගලනවා දැන් එහෙනම් දෙකම වෙලා තියෙන්නේ සම සත්‍යය අර ලබාගෙන හිටපු ලොකුකම සතන් පුහුණුව සතන් ක්‍රම බලමින් කුණු වෙන්නේ නවත්තන්න පුළුවන් කමක් නැහැ එහෙනම් පොඩි වෙනසක්වත් කාය වෙහැරෙන්න නවත්තන්න පුළුවන් කමක් නැහැ එබඳු කාය දෙකක් අරගෙන නේද ලොකුනේ වින්ුනේ ලොකුම් දෙන්නේ මේකනේ මේ ලෝකයාගේ තිබෙන විපරීතේ මුලාකාරක විපරීතයක් නිසා මේවා හරවත් දේවල් නෙමෙයි පෙන්නන්න වටිනා දේවල් නෙමෙයි මගේ වැදගත් දෙයක් මට ලැබුණායි කියලා
මේ කය අතුරු කරන කරන හපංකම් වල මේ හපංකම ලොකුවට ගන්න වටනාදයක් නැහැ කියලා දැක්ක දාතේ මොකද වෙන්නේ ඒ නිසා තිබෙන ඇලීමක් ඒක විරුද්ධ වීම තුන ගැටීමක් කියන දෙක දුරු වෙලා ගියාම මෙන්න මේ සාමකද වෙන්නේ මෙන්න කායානුපස්සනා භාවනාව අන්න කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානන සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්සා මේ කායේ කායානුපස්සනා කරනව බලලා මේ ධර්ම අවබෝධය ලැබලා යථාර්ථය දැනගත්තාම මේ ලෝකේ ඇලීමෙන් ගැටීමෙන් වෙන් වෙලා ලබන නිවන් සාන්තිය ලැබෙනවා මෙන්න මේ ආකාරයෙන් නිවනට යොමු කරන නිවන් මාර්ගයේ ගෙන දෙන මේ කර්මස්ථානයේ මේ ආකාරයෙන් තේරුම් අරින්න වළන්ට ඉතේ වර්ණකර කුමද්ද සිද්ධ වෙන්නේ යථාභෝධය ලැබෙනවා නිවන් අවබෝධ කරන්ට හැකියාව ලැබෙනවා මේ ආකාරයෙන් සංකල්පනා යථාර්ථයෙන් දකින්න ඕනේ මේ එකම සංකල්පනාවට බහින්න ඕනේ මේ ආකාරයෙන් මේ ධර්ම මාර්ගයේ වඳලා උත නිවන් සාක්ෂාත් කරන අනිස්ථාන කරගන්න සෑම කිව් දෙනාට යහපතක් වේවා ඉස්සාවතාදම් හේහි සංගතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ